ඒ සෞඛ්‍යමති ප්‍රකාශ කර වෛද්‍ය හිමිකමට විසඳුමක් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවා කියලා. ඔබල සංගමයක් ඉදිරියේ මොකද්ද මේ පිළිබඳව අදහස? මේ ප්‍රශ්නයේ මේ උත්තර හොයමින් ඉන්නේ මේ රටේ වෛද්‍ය හිඟය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම වෛද්‍යවරු මේ මොහොතේදී රට තුල රැඳිලා ඉන්න සුදුසු වාතාවරණයක් නැහැ. ඒ අයගේ වැටුප් මදි, ඒ අයගේ දීමනා මදි. ඒ අයට එළියේ ඕනතරම් අවස්ථා තියෙනවා විදේශ රටවල් මීට වඩා හොඳ සේවා වටපිටාවක් යටතේ සේවය කරන්න. ඒ කියන තත්ත්වය යටතේ වෛද්‍යවරු ඉතිහාසයේ කිසිදාක නොවූ විදිහට ඉතා විශාල ප්‍රමාණවලින් රට හැරදාලා යන ප්‍රවණතාවයන් හමුවේ තමයි මේ කතාබහ ඇති වෙලා තියෙන්නේ. ඒකට රජයේ වෛද්‍යාරින්ග සංගමයේ විදිහට මේ ප්‍රශ්නේ විග්‍රහ කළා. ඇයි වෛද්‍යවරු රට දාලා යන්නේ කියන එක විග්‍රහ කළා. අටවැදෑරුම් යෝජනා මාලාවක් මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් මෙත අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ ප්‍රශ්න විසඳන නම්, ඒ කියන්නේ වෛද්‍යවරු තවදුරටත් රට තුල රඳව ගන්න නම් රජයේ පැත්තෙන්, බලධාරීන්ගේ පැත්තෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මොන වගේ විසඳුමක්ද දෙන්න ඕන කියන කාරණේ. අපි ඉදිරිපත් කළා තියෙන සැබෑ විසඳුම් යටපත් කළා. ව්‍යාජ විසඳුම් ඉදිරියට ගෙනීමේ ඉතාම කනගාටුදායක උත්සාහය මේ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා අපි දකින්න ලැබෙනවා. අද වෙනකොට ඛේදවාචකයක් දක්වා උඩු දුවමින් තියෙනවා. පර්යන්තයේ තියෙන රෝහල් වලට අමතරව ප්‍රධාන රෝහල් වල පවා සමහර විශේෂඥ වෛද්‍ය ඒකක බිඳ වැටෙමින් තියෙන මොහොතක්. ඒ නිසා අපි දැක්කා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට මේ ව්‍යාජ විසඳුම් ඉදිරිපත් වෙනවා. එයින් එක විසඳුමක් තමයි පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කරලා වෛද්‍ය හිඟය විසඳලා මේ ප්‍රශ්නෙට විසඳුම් ගේනවායි කියලා. ව්‍යාජ විසඳුම් දෙකක් ඉදිරිපත් වුණා. පළවෙනි ව්‍යාජ විසඳුම් විදිහට ඉදිරිපත් වුණේ ලංකාවේ වෛද්‍යවරු හිඟනම් විදේශ රටවල වලින් වෛද්‍යවරු ගෙනහැල්ලා මේ ප්‍රශ්නෙට විසඳුම් ගේනවායි කියලා. අපි ඉතාම පැහැදිලිව කිව්වා ඒක විසඳුමක් නෙමෙයි. මෙතෙන්දි වෛද්‍යවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් මතුවලා තියෙන ප්‍රශ්නය විසඳන්න නැතුව විදේශ රටවලින් වෛද්‍යවරු ගෙනනවායි කියන එක ඉස්සරහට දාලා ගමන් කිරීම හරහා අවසානයේදී වෙන්නේ කිසිදු සුදුසුකමක් නැති, ගුණාත්මක භාවයක් නැති සබ්ස්ටෑන්ඩඩ් වෛද්‍යවරු ටිකක් තමයි ගෙන්නුවොත් මේ පඩියට ගෙන්නන්න වෙන්නේ. 54,000ක මූලික වැටුපකට විශේෂඥ වෛද්‍යවරෙක් නම් 86,000ක 88,000ක මූලික වැටුපකට කවුද මේ රජයේ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න විදේශ රටවලින් එන්න බලාපොරොත්තු වෙන්නේ? මේ වෙලාවේ ලක්ෂ 1.2ක පඩියට වැඩ කරන වෛද්‍යවරයෙක් වෙනුවට විදේශ රටකින් වෛද්‍යවරයෙක් ගෙන්නනවා කියන්නේ හීනයක් විතරයි. ගුණාත්මක භාවයේ තියෙන වෛද්‍යවරයෙක්. මොකද මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්නේ වෛද්‍යවරු කියන පිරිස. ඒ පිරිස අතරට ගුණාත්මක භාවයේ නැති වෛද්‍යවරු පිරිසක් ගහලා දාන්න ගන්න උත්සාහය ව්‍යාජ විසඳුමක් විදිහට අපි මෙන්නලා දුන්නා. දෙවෙනි ව්‍යාජ විසඳුම තමයි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවා කියන කාරණය. මේ මොහොත වෙනකොටත් අපේ වෛද්‍ය පීඨ ටික පවත්වාගෙන යන්නේ ඉතාම දැඩි දුෂ්කරතා මැද. වෛද්‍ය පීඨ 12කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ මේ වෙනකොට ස්ථාපිත වෙලා තියෙනවා. මේ වෛද්‍ය පීඨ 12 හරහා වාර්ෂිකව 2100කට ආසන්න වෛද්‍ය ශිෂ්‍යයන් ප්‍රමාණයක් ඉදිරි අවුරුදු 4-5 ඇතුළත එළියට දාන නියමිතයි. මේ වෛද්‍ය පීඨවල උගන්වන්නේ වෛද්‍ය ආචාර්ය මහාචාර්යවරු. ඒ අය රට දාලා යාම ප්‍රවණතාවය ඉතාම ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ හරහා මේ මොහොතේදී බඳවා ගැනීම සිද්ධ කළත් එහෙම බැඳෙන්න පිරිසක් රට තුල ඉතුරු වෙලා නැහැ වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩල සඳහා. මේ ගුණාත්මක භාවය රැකගෙන ඉස්සරහට ගමන් කරන්න වෛද්‍ය ශිෂ්‍ය 7 දෙනෙකුට ආචාර්ය මණ්ඩලයේ එක සමාජිකයෙක් ඉන්න ඕන. අද තියෙන තත්ත්වය යටතේ අඩු 15කට එකක්වත් නැහැ. වෛද්‍ය පීඨ සියල්ලම ගත්තහම ආචාර්ය මණ්ඩලයේ 1600ක 1700ක් අතර ප්‍රමාණයක් ඉන්න ඕන නේද? 800ක්වත් නැහැ අද වෛද්‍ය පීඨ ඇතුළේ ආචාර්යවරු. මේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ගත්තහම බරපතල තත්ත්වයක් මතුවලා තියෙනවා. අනාගත කාලය තුළ මේ ස්ථාපිත වෙලා තියෙන වෛද්‍ය පීඨ පවා කඩා වැටෙන ගුණාත්මක භාවය නැති වෙන්න. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තීරණය කරන World Federation එකේ ප්‍රමිති සහතිකය ලබාගත්තේ ලංකාව ගිය අවුරුදු දෙසැම්බර් වල. ඒ ප්‍රමිති සහතිකය ලබාගත්තේ ගොඩක් මහන්සි වෙලා. එතකොට මේ මොහොතේදී මේ තියෙන ගුණාත්මක භාවය දැන් තියෙන වෛද්‍ය පීඨ ටිකෙත් පිරිහීමට ලක්ුණොත් එහෙම අවසානයේදී වෙන්නේ ලබාගත් සහතික පවා නැති වෙන එක. මේ වෙනකම් මේ අග්නිදිග ආසියාව අපේ කලාපේ අපිට අමතර රටවල් දෙකකට විතරයි මේ ගුණාත්මක භාවය සහතික කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. තමයි තායිලන්තය සහ ඉන්දුනීෂියාව. අඩුම ගානේ ඉන්දියාවේ පවා මේ වෙනකම් ලෝක පිළිගැනීම ලැබිලා නැහැ එයාගේ වෛද්‍ය අධ්‍යාපනයට. ඒ වගේ වෙලාවක හරි සක්්‍යතා අධ්‍යයනයක් කරන්න නැතුව තවදුරටත් රටේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරනවා කියලා කියන්නේ මේ තියෙන ගුණාත්මක භාවය, මේ තියෙන ස්ටෑන්ඩර්ඩ්ස් පවත්වාගෙන යාම සඳහා ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් වෙනවා. අවසානයේදී සිද්ධ වෙන්නේ ජාත්‍යන්තරව අපිට ලැබිලා තියෙන පිළිගැනීමත් අහිමි වෙලා ලංකාව ඇතුළෙත් සබ්ස්ටෑන්ඩර්ඩ් එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොර වෛද්‍ය පීඨ ගණනාවක් බිහි වෙන එක. අනිත් පැත්තෙන් පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කළාම සිද්ධ වෙන්න පුළුවන් බරපතල කාරණේ තමයි රජයේ වෛද්‍ය පීඨයක ආචාර්යවරයෙකුට රුපියල් ලක්ෂ 2ක් 3ක් 4ක් ගෙවනවා නම් මේ ලක්ෂ 3කට 4කට වැටුපට රජයේ රැකියාව කරනවට වඩා මේ ආචාර්යවරු ලක්ෂ 6ක් 7ක් 8ක් සමහර ලක්ෂ 10ක එහා පැත්තේ මුදලක් පෞද්ගලික වෛද්‍ය පීඨ වලින් ගෙවුවොත් ඒ තැන් වලට තමයි යන්නේ. ඒ හරහා දැනට ස්ථාපිත වෙලා තියෙන ස්ථාවර වෛද්‍ය පීඨ පවා බිඳ වැටීමට ලක් වෙන්න පුළුවන්. අපි හරියට මේක කළමනාකරණය කළේ නැත්නම් තවදුරටත් වෛද්‍ය අධ්‍යාපනයේ පුළුල් කරනවා නම් ඒ සඳහා විධිමත් සක්්‍යතා අධ්‍යයනයක් සිද්ධ වේ යුතුයි කියලා අපි විශ්වාස කරන ආරම්භක පියවර විදිහට. ඒකේ ප්‍රතිඵල මත තමයි වෛද්‍ය පීඨ තවදුරටත් ව්‍යාප්ත වෙන්න ඕන. ඒ සඳහා විශේෂයෙන්ම ලංකාවේ ඇතුළේ ඉන්නවා මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම තියෙන විද්වතුන්, වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරුන්, ඒ ආගේ උපදෙස් ගන්න ඕන අනිවාර්යයෙන්ම. මේ සියලුම කාරණා සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි කාලය තුළ පෞද්ගලික හෝ රාජ්‍ය වෛද්‍ය පීඨ පුළුල් වීම සිද්ධ වෙන්න ඕන. එහෙම නැතුව අවිධිමත් විදිහට ගමන් කළොත් මේ ප්‍රශ්න තවදුරටත් ඔඩුදුවලා ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒ තත්ත්වේ වළක්වා ගැනීම සඳහා රජයේ වෛද්‍ය ආරක්ෂක සංගමයේදී අපි සංගමයක්
විදිහට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග වලට යන්න අපි පැකිලෙන්නේ නැහැ.